ඊට පස්සේ කියනවා ඒකට තෘෂ්ණාවද මේ තියෙන්නේ ආදි වශයෙන් ඒ හිතක ස්වභාවය ඒක තමයි. ඉතින් ඔය පරියන්කේදී වෙච්ච ටිකම තමයි ධර්මයේදී වෙලා තියෙන්නේ. ඒක නරකට දැක්කා. පරියන්කේ යනකොට හයවින්දාව පොද පැත්ත දැක්කා. ඉතින් මේ විදිහට තමයි හිත. ඒ ගිය තැන ආදරජ මාලිගාව සැර. ඊට පස්සේ ඒ වෙන දෙයට අරක තරහ නිසා මේක ආශාව නිසා කියලා දේවල් දකින්නත් මේකේ තියෙන වටිනාකම තමයි මේක තමන් තමන් අස්පනා පිට දකි දෙකේ පුදුමාකාර වටිනාකමක් තියෙනවා කාගවත් දෙයක් දකින්නක හෝ මෙහෙම වෙනව ඇති කියලා හිතලා බලනකට වැඩිය තමන් තුළ සිද්ධ වෙන තියෙනවා ඒ නිසා ආදිශ වෙන්නපා මේක මේ තෘෂ්ණාවද්ද මේකට උපද්ද කරන්න ඕන කියලා අනුගාමී ඒ යටිම අවිද්‍ය ප්‍රවෘත්ති වල දැන් ඉස්මතු වෙලා ඉන්න පටන් ගන්නවා ඒක නිසා ඒකට ශාසනාන ලෝකම යෝනික වර්ග කියන්නේ ඒ ලබන සැපත නිර්ආමිෂ රටයක්. ඒක මේ රූප බලලා සත් අහලා ගඳ බලලා රස බලලා පහස ලබලා නෙවෙයි. වෙනි රූප ධර්මයන්ගේ විවේක වුණාට පස්සේ ඒක රසපයක්. ඒක නිසා ලෝකයා මේ ආමිෂ අදගෙන සපෝයන් අදගෙන මේ තාක්ෂණික විද්‍යත් එක්ක බලනකොට භෞතික ලෝකයත් එක්ක බලනකොට මේ සැපය අරිට වැඩිය බොහොම මනුෂ්‍යයන්ට විතරක් සාධාරණයි. ඉරිසුන්ට යක්ෂයින්ට ප්‍රේතීන් සාධාරණ නැති බා. එනිසා එක තරහක් ඇති වෙනකොට ඒක ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ මේ වේදනය වේදනාව නැත්නම් ඇති වෙච්ච දුක් වේදනාව සංවේදනාව වේදනාව අවේදිත තැනකට යනවා. හොඳයි කියන්නත් එපා නරකයි කියන්නත් එපා. එතකොට ආමිෂ සුඛේ නිර්ආමිෂ සුඛේ ප්‍රතිස්ථාපනය කරලා නිර්ආමිෂ සුඛය අවේදිත සුඛය විදින කෙනෙක් නැහැ. ඒ වෙන පිටට එන වර්ණ ගැන්වි
මේක හොඳයි මේක නරකයි කියන එකත් හිතේම මායාවක් බව තේරුම් ගන්න. කොයි දේ ආවත් සමක් ආවත් දුකක් ආවත් ජයක් ආවත් පරාජයක් ආවත් අර නොසැලෙන මනස ඇතුළත රසි විදින්නෙක් නැහැ. අවේදේච වෙනවා. ඒක විශ්සර කරනකොට සංඥා වංශල ආහාර තියෙන සාරිපුත්‍ර ස්වාංශ කියන සාරිපුත්‍ර ස්වාංශ අවේදිතයින ඉඳගන්න වැටුනොත් ඇයි සුඛයක් කියන්නේ අවේදිතන සුඛයක් කියන්නේ එතකොට සාරිපුත්‍ර ස්වාංශ නම් විඳින්නේ හැම දෙයක්ම දුක අපි මේ ලෝකෙ විඳවන දේ හැම එකක්ම දුකක් ඒක විඳින් නැති එක දේවල් තියෙනවා පිට කරදර ගන්න නැති එක සුඛයක් ඉතින් ඒක සාමාන්‍යයෙන් අර ඒ මට්ටමට දිනු වෙච්ච කෙනෙකුට බණක් වුණා. අපේ මට්ටමට දිනු වෙච්ච කෙනෙකුට මේකේ කතේටක් වුණාට සාමාන්‍ය ලෝකයා හිතන්නේ අපේ විදවන දේවල් හොඳ නරක තියෙනවා. මොකක්වත් හොදලා ගන්න දෙයක් නැතිව තියෙනවා කක්කම තමයි. එයිසයි මේ අවේදයේ තැනකට යන්නකම් ඉස්සලව නිරාමිෂ සුඛ ලබන්න ඕනේ. ඊට පස්සේ නිරාමිෂ දුක ලබන්න ඕනේ. නැත්තම් ගියේ එක්කම සිට දුමනස්සේ ඊට පස්සේ එක්කම සිට සෝමනස්සේ ඒක ලස්සන පරිණාමයක් කියන්නේ මේකේ ඉතින් මේ කියන්නේ ওই අතරමැද අවස්ථාවක ඔබ දිගට කරගෙන යන්න පුළුවන් නම් වාසනාවන්තයි කියලා හිතන්න. බාධාකින් තොරව මේක පාත්තරගෙන යන්න පුළුවන් නම් ඒක ඉතින් පෙරකල පින්කර කියච්ච බවට ලක්මක් කියලා හිතන්න පුළුවන්. ඒක නිසා පුළුවන් තරම් මේ වගේ තැන්වල නතර වෙලා පස් බල බල ඉන්නේ නැතුව අපටිවාණී අසන්තුෂ්ඨිතා කියන සන්තුෂ්ඨිතා කියන දේ නැතුව ඉදිරිය බලන්න තව වැඩ තියෙනවා කියලා හිතාගෙන ඉදිරියට යන්න වර්තා කරන්නේ හොඳයි කියලා කියනවා. පසරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. සතිමත් ඇවිදී සතිය පාදයේ පා සම්මන් කරමි. මුලින් වම් පාදයේ ඔසවනවා ඉස්සරහා කරනවා තබනවා යයි දැනෙනි. පසු උඹ කරනවා එවිට ශරීර බර පාදයට එනවා. තබන ගමන් අනිත් පාදයේ පිළුඹ එසවෙනවා. බර මහපැට ඇඟිල්ලකට ඇවිත් සම්පූර්ණ ශරීර බරද පළමු පාදයට යන විට අනිත් පාදයේ පොළවෙන් ඈත් වී ඉදිරියට තබන බව දැනුණා. තවද දන හිස නැවෙන සැටි මුළු කකුල වෙන සැටි උරහිස් කරා ඉස්සරහට යන විදිහ දැනුණා. ටික වේලාවකට පසු මේ ක්‍රියාවලියක්සේ දැනුණා. එවිට අවධානය තදින්ම පාදයේ පිහිටුවේ නැත. අවට ශබ්ද සිතුවිලි බාධා මේ නැත. කූඹියේ මග සිටිනවා දැක අකුල සයිඩ් එකට තිබ්බ විට බැලන්ස් එක අප්සෙට් වුණා. එවිට ශරීරය එක පාරටම රීබැලන්ස් කරගත්තා. මේ මම කරපු දෙයක් නොවන බවද නැගවු. තවද සක්මණේ මුල් ස්ථානයේ සහ හැරෙන ස්ථානය පළමුවරට මා නිගමනය කළා. ඉන්පසුව ඒ තැනට ඇවිත් ඒතන වාගේ අනිත් පැත්තට හැරුණු බවක් දැනුණා. සත්‍යමත් ඉඳ ගැනීම. මම දැන් මෙතනයි සිතා නාසය අගට සතිය පිහිටුවා. ආස්වාසය සිතිල්ව නාසයට ඇතුළු වී තරමක් වැඩි වී උදරය පිම්බෙන ආකාරයේද ඉන්පසු මොහොතක් නැවතී උදරය හැකිලි ප්‍රශ්වාසයේ උණුසුම් ගතියකින් නාසයෙන් පිටවෙනවා දැනුණා. එක වේලාවකින් ගොරෝසුවට දැනුණු සුළං රැල්ල ඉතා සියුම් මේ ක්‍රියාවලියක්සේ බේටම සිදුවෙන බව දැනුණා. ඊපසු අත්වල තද ගතියක් දැනුණා. සතිය අත්වලට තැබූ විට අත්වල නාඩි වැටෙන ස්වභාවයක් දැනුණා. දෙපතුල්වල සීතල භාවයක් දැනුණා. මේ කෙලෙස් ඇවිස්සෙන බව මෙනෙහි කළා. තද වේදනාවක් දැනුනේ නැත. සිත මොකක්ද කරන්නේ යන්න බලා හිටියා. සිත මෝහයට පණිනවාද බලන්න සූදානමින් සිත. මන්ද මේ එසේ වූ බැවින්ය. විටින් විට සිතුවිලි ආවා. නමුත් ඒවා ඉක්නෝ කළා. නැවත දෙසරයක් අත්වලට හිත යොමු කර විට නාඩි වැටෙන මෙන් ස්වභාවය දැනුණා. මූලික අරමුණ අත්හැර තිබුණ නමුත් බෑග්ග්‍රවුන්ඩ් එකේ ආස්වාස ප්‍රස්වාසයේ වෙන බව දැනුණා. ඉතාමත් සාන්තියක් සුවයක් දැනුණා. දිගටම මෙසේ සිටිය හැකි බව දැනුණා. කිසිදයක් උනේ නැති වුණාට ප්‍රශ්නයක් නැති බව දැනුණා. භවනාව අසම් කරන්න අකමැත්තක් දැනුණා.
නමුත් ධර්ම දේශනාවට සූදානම් වෙන බව දැනු නිසා භාවනාව අවසන් කරා. භාවනාව ඉදිරියට වර්ධනය කිරීමට උපදෙස් දෙන මෙන් කර්තාවෙන් ඉල්ලා සිටිමි. ගරු ස්වාමී වහන්සේලාට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරමි. අපි අපේ ඉන්නට මොකක්ද ස්ක්‍රිප්ට් එක තාපාව නැත්නම් ඉන්ස්ට්‍රක්ෂන්ස් ටික තුරු තියන දෙනවා මේ යන යාමට. ඒක මේ අපි පොදුම හිතනවා පිටේ තරම් මේ රට එක්ක දුවන්න හරි කැමති. ඒක නිසා ඒකට දුක පේන්නේ අමලියකදී කරදරයකදී ඉරියාපතේ මාරු කරන්න හදට වෙලාවක එහෙට පටන් ගන්නවා මේ බොඩි නොලෙජ් එකෙන් ඔක්කොම සිද්ධ කරලා. වාකෝ ඇක්සිඩන්ට් වලදී සිද්ධ වෙන දේ ඒගොල්ලෝ කතා කරලා කියනා පස්සේ ඔක්කොම ප්‍රී ෂෙඩියුල් අලින් හදපු වීඩියෝ පටියක් ක්‍රියාත්මක වෙනවා වගේ තමයි කියන්නේ. මම මෙතන ගිහලා කරන්න දෙයක් නැත්තේ නෑ. මට පැත්තකට ලොකුම බලන්න ඉන්නවා. ඒක නියර් ඩෙත් එක්ස්පීරියන්ස් වල දැන් අවුරුදු 30ක් තොරතුරු එකතු කරලා තියෙනවා. ඒ වගේම ඔපරේෂන්ස් වලදී සීආර්ට ඇත්තන්ගේ කතාවල් එහෙම නැත්නම් මේ ඇක්සිඩන්ට් එකක් වෙනකොට අපේ කියන මනෝමොළ දෙයක් අතට ගන්න. මොකද්ද ක්‍රමයකට යන්න බටා. එතකොට කියනවා මේක ඔක්කොම ගියාට රිෂෙඩියුල් වෙලා තියෙනවා. ප්‍රී ප්ලෑන් කියන්නේ. ඒක හිම බුද්ධ ජානන්සේ අපි පිළිගන්නේ. බුද්ධ ජානන්සේ මේ උපේකට හේතුක වාදී කියලා අනිකල දාලා තියෙනවා. නමුත් මේ අපි අපේ මමේක හෝ දැනුමක් හෝ ඥානයක් හෝ කලින් හේතු වලට මුදලක් අවශ්‍ය වෙන්නේ නැහැ. පෙන්ද වෙච්චාම වැඩි වෙනවා. කියන්නේ ඒක මේ දියුණුක මේ ලක්ෂණයක් නෙවෙයි නැත්නම් පාලනයේ තොරයි වගේ කියන කතාවල තමයි කියන්න හදන්නේ. නමුත් වැඩි වෙනකොට නම් කොහොමද? කියනවා බලනකොට මේ සුභහ ධර්මිතා වැඩ ගැහිලා මේ ශරීරය කියලා කියන්නේ මුළු මානවයාගේම ඉතිහාසයෙන් තොරතුරු කවට හැම ශෛලයක් පාසාම හැම ක්‍රෝමසෝම එකක් පාසාම RNA DNA එකක් පාසාම පුදුමාකාර දත්ත තුගයක් ගැම්බෙලා තියෙනවා. අපිව බලන්න තු මේ එක එක නයින් අහන්න ගියා. ඒ වෙලෙ වැඩක් වෙන්නේ. ඒක නිසා වැඩක් වෙනකොට වෙන්න ඕන දේ ඇඟින්ම වෙන්නේ. එහෙම එකක් පිළිගන්න පුළුවන් මේ කැලේකට වෙලා ඉන්නකොට. නමුත් ඔය ඇමරිකාවට ගිහින් ජෝක් වල ටයිම් ස්කෑ වගේ තැනක ගිහින් හිතන්න බැරි. මොකද ඒ තරම් ඔක්කොම සැලසුම් කරලා ඉති. නැති මේ වෙන්න ඇරියොත් හරිම සුන්දරයි. ඒස හිතේ කයෙන් සිද්ධ වෙන දේ බොඩි නොලෙජ් එකෙන් සිද්ධ වෙන දේ බලන්න තරමට සුන්දරයි. ඒක කිසිම කෘත්‍රිම භාවයක් හෝ මොකක්වත් නැහැ. ඒක තමයි මේ විනාශ කරගෙන විශාල රස්තෝගයක් ඇති කරගෙන තියෙන. හැබැයි විනාශ කරගෙන ඇති කරගෙන තියෙන ප්‍රශ්නේ ඉරිවර්ටිබල් මොකක් කරා ඕන වෙලාවක අපව ඔබට අතින් යන දෙකේ ස්වභාවය ඒ නිසා කියනවා ඒක never too late කියලා ඕන වෙලාවක අපිට අර පිටිපු තැනට යන්න අපි දැන් කොච්චර sophisticated කොච්චර කෘත්‍රිම කොච්චර පරිපාලනය කරන්න පුළුවන් තැන්වල හිටිය අපි අර පටන් ගත්ත තැනට යන්න පුළුවන් බව ඇගේදී අංශක කරගන්න ඒකට අපි තපස කියලා කියනවා ඒකට අපි පැවිද්ද කියලා කියනවා. ඒකට අපි යෝගාවචරකම කියලා කියනවා. සබ්‍රක්මචාරීකම කියලා කියනවා. ඒ නිසා ඒ ගතිය අපිව පාවතිලා නැහැ. ඕන තැනකට යන්න ඒක ප්‍රශ්නයක් නැහැ. ඕනම ඒ සුඛෝභෝගී আদি පරිභෝගික තත්ත්වවල ගියාට අපවර මුල් තැනට එන්න පුළුවන් ගතිය මනවැල තියෙන ශාල ලකුණක්. ඒක තමයි මේ සතියින් අපි කරන්නේ බිකිනර්ස් මයින්ඩ් එක ඇති කරලා තියලා කියනවා. මොනක්වත් නොකර ඉන්නකොට පුදුමාකාර සාන්තියක් පුදුමාකාර වැරදි මොකෙන්න ගතියක් අන්ති ඒක උගන්නන්න දෙයක් නැහැ ඒක නිකන් වැල යන පැත්තට නැත්ත ගහගෙන යන එකයි කියන්නේ ඉතින් ඒක නෝන්ජල්කමක් කියලා හිතනවනම් ඔය කියන සංකීර්ණ ප්‍රශ්න ටික ගන්න එيشා ඉතින්ට යන්න පළවෙනි පරියන් කේජි බෑ පරිවෙනි සම්මනේජි බෑ එකම සම්මනේ බොහෝ දවස් ගන්නක් ඒක විදියට ප්‍රසක්මක් කරනකොට ඒකට උඩුරු එකම පුරුදු තැන පරියන්කේ ගහනවා පුරුදු වෙලාවට එතකොට පුරුදු වෙනවා. එතකොට තියෙනවා මේක අපි ලෙවල් එක තියෙන එකක්. අලුතෙන් කියලා දෙන්න ඕනේ තමයි.
හැබැයි ඒක පුරුදු කරගෙන ගියාම මොනවක්වත් කියලා දෙන්න ඕන නැහැ. නිසා කාට ඔක්කත් මේ ජීවිතයේ සත්‍ය පිළිබඳ අධිකාරී ශක්තියක් නැහැ. මට තියෙන ඔබ ළඟ නැහැ මම ඔබට කියලා දෙන්න කියලා එහෙම එකක්. හැම කෙනෙක්ගේම ජානගතව තියෙනවා. අපි කරන්නේ පොඩ්ඩක් ඒක ප්‍රේරණය කරලා කැටලයිස් කරලා ගන්න එක විතරයි. කැටලයිස් කරව ගත්තට පස්සේ එයා ගුරුවරයා මම කෝලයා කියන කතාවක් ඇති. ඒ බලකොඩ කිරිමැටි දැන් ඉස්කෝලේට කෝලේ ඉතියක් විතර ඉන්නේ දෙමළ ළමයි, ඉතියක් විතර ඉන්නේ මුස්ලිම් ළමයි, තව ඉතියක් විතර බෞද්ධ. ඉතින් මම නම් තාම ගිහිල්ලවත් නැහැ. මුළු පාසලම සත්‍යමත්. ඒක ධම්ම විහාරය අන්තර ගියාට පස්සේ සත්‍ය කියලා දුන්නාට පස්සේ දෙන්න මුස්ලිම් ළමයි කතා කරනකොට බලනකොට ස්වාමීන් වහන්සේ අපිට මොනවක් කර කියලා දීලා නැහැ. ඔබ වහන්සේ කිව්වට පස්සේ අපිට තේරෙන්නේ අපි අද කිව්වේ කර ස්වාමීන් වහන්සේ. අලුතෙන් මොකක්ද ඇරිද? ඉතින් ඒ ස්වාමීන් වහන්සේ බලංගොට එනවා දකින්නකොට ඇහෙනකොට ඒ ළමයා අම්මට ගිහිල්ලා කියනවා මට ස්වාමීන් වහන්සේට වන්දනා කරන්න. විමර්ශක ආට බඳින්නේ නැහැ සාම. ඉතින් අම්මව කාර් එකකින් අරගෙන ආයෙත් ළමයා දෙන්නලා වන්දනා කළා. ඒ තරම්ම ළමයට තේරෙනවා මේක මේ කාටවත් දුක් කියලා සින්න වෙච්ච එකක් නෙමෙයි. ඒ නිසා මේක කරගෙන කරගෙන යන්න. යනකොට ආයෝකට කවුරක්වත් ජැට් ගන්න කවුරක්වත් ඕනේ නැහැ. ඒක අපිට පාවුම්බන්ද ජන්මදායාදයක්. හැබැයි ඒක ඉතින් අර කාට හරි පොඩ්ඩක් මතක් කරලා දීලා ඒකේ නා ඒ අනුව භාවනා කරලා ඒ වගේ යම් කිසි විරාමී සතුටක් ලැබෙනකොට පුතුළු සතුටක් වෙනවා. මම හැම කෙනාගේම ඉල්ලා ඉන්නවා ඔයගොල්ලෝ දන්න ටික හොඳටම කිසිම කෙනෙකුට අලුතෙන් ඉගෙන ගන්න දෙයක් නැහැ. ඔබ මේ දන්නේ නැහැ කියලා හිතාගෙන ඉන්නකොට පොඩ්ඩක් කියලා දෙන්න. අන්නේ දාට නම දුම සතුට මේක කොමියුනිකේට් කරපුවාම සංනිවේදනය කරපුවාම එතකොට කල්පනා වෙනවා මගේ යකට මේක දාගන්න මම සත්‍ය ඉගෙන ගන්න මොන තරම් මහන්සියක් ගත්තද ඒක වටිනාකම තේරෙන්නේ තවත් සත්‍යමත් නැති කෙනෙකුට මේක පොඩ්ඩක් රංකිතිකට ගන්නකොටද ඒ නිසා තමනුත් ඉබේ සිදුවෙන දෙයට හොඳට පුරුදු වෙන්න අනික් කෙනාටත් නිකන් බය කරන්නේ නැතුව බොරු මායාවල් නැතුව දැන් සත්‍යමත් වෙන්න උගන්නන්න කියන කයක්. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සම්මනේ අයක පමණ පමණ දත්තරමි දින කතා යන ආගමනකදී එවිට දෙපයේ ක්‍රියාවන් ශරීරයේ චලනයන් ආදිය දකිමි. සාමාන්‍ය ලෙස ගමන් කරන අතර කඩ තමා දෙස පිටත සිට බලා සිටින ආකාරයට සිතපත් වේ. ගමන රෝගෝ කෙනෙක් මෙන් සිදුවේ. සිත ඇල්විය. ගමනේ වෙහෙස නොදැනේ. පරිසරයේ දකින්න දේ අමෝන පුද්ගලයන් වාහන ශබ්ද ආදියද පසුබිමින් වන අතර ඒවා ගැන අවධානය නැත්තේද නොවේ. මෙසේ සතිමත් වීම මම අසා ඇති පරිදි විවේක නිශ්‍රිතව සතිය වැඩීම ලෙස හඳුනා ගැනීම නිවැරදි. ස්වාමීන් වහන්සේගේ පැහැදිලි කිරීම තාගේ කොටස. වහන්සේට තෙරුවන් සරණයි වේවා. කුමිලාවක හරි තමයි සත්‍යමත් වෙනකොට අහතපාලින් කට්ටිය කොච්චර දැඟලුවත් අහතපාලින් කට්ටිය කොච්චර දැනපත් තුනක් කවදාකවත් ගැටුමක් නැහැ. ගැටුමක් ඇති වෙලා තියෙනවා නම් Taman ළඟ සතිය නැහැ කියන එක විතරයි කියන්නේ. මේ ලෝකේ කිසිම කෙනෙකුට තව කෙනෙක් එක්ක හැපි හැපි ඉන්න වෙලාවක් නැහැ. ඒ නිසා සත්‍යමත් වෙච්ච ඊළඟ වෙනවා සත්‍යත් තමයි වේදනක් තියෙනවා හිතවිලි තියෙනවා. ඒ ඒකට මේ කවුරක්වත් ඒ උත්තර බලන්න නැකත් කනගාට වෙන්නත් ඕනේ නැහැ. ඉතින් ඒ බුදු පඬිස්සංශයේ කියලා තියෙනවා තවත් ස්වාමීන් වහන්සේනම් කාබෙලාවක උගල දෙකලා ඇති මේ වටේ රටවල වල මේ එක පැත්තට මෙයාට ට්‍රැක් 4 5 තියෙනවනේ පාරේ. අර පැත්තට ට්‍රැක් 4 5 තියෙනවා. ඒ ට්‍රැක් එකේ Taman යනවා නම් මේ පැත්තකට ගියත් එකයි නැතත් එකයි මේගොල්ලන්ගේ වේගය අදාළ නැහැ. ට්‍රැක් එක මාරු කරන විතරක් පරිස්සම්. එක්සිට් එකක් ගන්නකොට පරිස්සම්. ඒ අද දෙපැත්ත කරගෙන මොනවා කරෝ ප්‍රශ්නයක්. ඉතින් මේ කාර්යයන් දිහා කීකතර ගන්නත් උන්නේ නැහැ. දුක්කෙන්න ඕනෙක මොකුත් නැහැ. සතුටක් ඕනේ නැහැ. මොකක්ද ට්‍රැක් එකේ බලන්න. කවදාවත් ගැටුමක් නැහැ. ඒකට මම කියන්නේ least frictional path කියලා. එහෙම නැත්නම් තමන් ඉන්නේ comfort zone. කාට ඔක්කත් බාධා කරන්න බැහැ. ඒක නිසා එවැනි ලෝකයක් අපිට තියෙනවා මෙච්චර දැන සමාජයේ සංකීර්ණ වෙලා හිටියත් තමන් සත්‍යමත් චිත්තක්ෂණයට ආපු ගමන්
තැනක ගැටෙන්නේ නැහැ. ගැටුමක් තියෙනවා නම් ඒ හැම වෙලාවෙදීම සතියේ දුර්ලකමක් තමයි. ඒ නිසා මේ ලෝකේ තියෙන ඉලෙක්ට්‍රෝන දෙකක් එකට හප්පන්ද පුතුමාකාර මිෂිනයක් හදාගෙන ඉන්නවා ඉලෙක්ට්‍රෝන කොලයිඩ්ස් මිෂින් එක කියලා. මොකද ඒ දෙන්න කොහොමද හැප්පෙන්නේ? ඒ කොලයිඩර් එක හදන්න වට ලවම ඇතැම්ම 26ක් යට ඇතැම්ම 26ක් යන්න ඕනේ. කිලෝමීටර් නෑ මීටර් 100ක් විතර යටින් හදන්නේ. ඉතින් මේ කෙලින් යන ඉලෙක්ට්‍රෝන මෙහෙම හරවල ගන්න විශාල පාන්දර දාලා බලනවා මේ ඉලෙක්ට්‍රෝන තව එක හප්පන්නේ. ඒක හැප්පෙන්නේ නෑ. ඒ තරම් අමාරුයි. හැප්පුණොත් ඉතින් ඒගොල්ලෝ ඉතන බිග් බෑන්ග් එකක් වෙන්න පුළුවන්. ඉතින් ගියාම බ්ලැක් හෝල් එකක් ඇති වෙන්න පුළුවන්. මුළු ලෝකෙම නැති වෙන්න පුළුවන්. දැන් අලුත් දෙයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ අපි ළඟ තියෙන දේවල් කියන එකට හැප්පෙනවා දක්නකොට මිනිස්සු අතර රණ්ඩු සරුවල් දක්නකොට පුදුමාකාර හාස්‍යයක් වෙන්නේ. හැප්පෙන දෙයක් නැහැ නේ. ඒ තරම්ම අනාකූල ප්‍රවාහයක් නෙවෙයි. අකූල වුණා නම් ඉතින් ඊට පස්සේ සබන්ති සම්බන්ති ලෝකේ සෝතානංකම් කිංවාරේ කියලා හැම තැනකම ක්‍රොස් කරන්න යන්න බෑ. සත්‍ය පීඩනක් පීජන පස්සේ හොඳට කොණ්ඩ පීරලා ගත්තා වගේ ගැට ඇරලා ඕන් කොණ්ඩ මොතර දාන. ඒ නිසා ලෝකේ අපිත් එක ගැටිනවා කියලා අපි කිව්වට ඒකේ ගැලවුම් මාර්ගයක් තමයි සත්‍ය කියන්නේ. සත්‍යමත් වෙනකොට සියල්ල සූතු භාවයටපත් වෙනවා. ඒක නෑ මේ ඥාන පිළිම ගැතියක් වයිසතියක් එන්න පුළුවන් තරම් බලන්න කවුරුත් සත්‍යමත් තුලේ නැති වුණාට ප්‍රශ්නයක් නෑ. Taman සත්‍යමත් වෙනවා නම් ඒකට ඔච්චර තමයි පව කරලා තිබ්බට ප්‍රශ්නුත් නැහැ. තව චෙච්චි සමාන්තරයි නේද? තමයි අනාකූල ප්‍රවාහයේ ආකූල ප්‍රවාහයේ අනාකූල වෙන්න බටක්. එහෙම නැත්නම් දිශාගතියක් එන්න බටක්. ඉතින් යකඩ කැලලක් කාණ්ඩ කැලලක් වුණා වගේ තමයි. ඊට පස්සේ ආ උතුරටම තමයි හැරෙන්නේ ආයේ. කවුරුත් තකුණ හැදියා කියවට හැරෙන්නේ නැහැ. අනේලික කරගන්න. ඒකට මේ සාමාන්‍ය ජීවිතයේ තියෙන ෆ්‍රික්ෂන් එක මේ සාමාන්‍ය ජීවිතයේ තියෙන කණ්ඩු සරෝලේ පෙන් කරක්කලේ අඩු කර ගන්න පුළුවන්. ඒ නිසා ඒක කෙරෙනවා නම් පිටින් කෙනෙක් ඇවිල්ලා කියන්න ඕන කමක් නැහැ. කමටහන් සුද්ධ කරන්න ඕන කමකුත් නැහැ. ඒකේ ඒ තරම්ම තමයි ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන්. මම ජම්පිදී මාත්‍රමට ඥාන කන්න නම් ඉතින් ටිකක් අත උදව් කරන්න ඕනේ. ඒ නිසා දැනගන්න සත්‍ය ආවින ගැටුමක් ඇති නොවන තත්ත්වය. ස්වභාව ධර්මයේ තුල කිසිම ගැටුමක් නැහැ. මේ මානවයන් ඔහිටිට ලෝකේ කිසිම ගැටුමක් මනුෂ්‍යතා ලෝකේ ඉපදී මේ ක්‍රියාකලාව ඇති. මේ ක්‍රියාකලාව ඇති. මානවය හිතියොත් කක්ක ගොඩ. මනුෂ්‍ය අධිකරණ ගත්තොත් බල්ලන්ට ඉන්ජෙක්ෂන් ගන්න. එළේ ඉන්න බල්ලෙකුට ලෙඩ උනායි කියලා පොතකවත් දැකලා තියෙනවද? බල්ලෙකුට? කවදාවත් ලෙඩ වෙන්නේ නැහැ. මේ මානවයා ගත්ත ගම අයියෝ අර ඒවන්සෙක් කියනවා විදත්මදින ටූත් පේස්ට් ගත්තලු පවු තුනයිලු එක ටූත් පේස්ට් එකක් අපිට දත්මදින්ට එක පවු මයිලු ටූත් පේස්ට් එකක් ඒක ඇතුළට වාසේ දත් දෙක මුල් තිය වෙනවා කියලා රූට් ඩයබටිස් මට ආන්නේ නැත තෝතෝගේ අප්පගේවත් දත්මදල නැති එක මේ එකලත්තට ඇවිල්ලා බල්ලගේ දත්මදින් ආගෙන මිනිස්සු අත දීපොත් කියලා ඒ සම මොනම දෙයකට කතාද කියන්නේ බා සත්‍ය වඩා ගත්තාට පස්සේ සියල්ල එකින් කරලා දෙන ගතියක් තියෙනවා. එතන පුදුරජානන්සේ දරුවන් වගේ අපිට මේ තරම් කියන්නේ නැහැ. අත් දීපා විහෙරද වික්‍රේ අත් සරණා. ධම්ම දීපා වික්‍රේ විහෙරද ධම්ම සරණා. වෙන මොකේ කාර්ය ධර්ම පිටෝ යන කිව්වොත් කක්කනවා. මේ කක්ක කිකුත් ඕනේ. ඊකෙත් පොඩි දඟත් ටිකක් ඕනේ. හැබැයි පුතේ පරිස්සමෙන් හා කියලා දඟ ටිකක් තියෙනවා. ඒකල දැනගන්න ඕනේ සත්‍යික ඔක්කොම නිකන් කම්පන්සේට් කරලා ලස්සන තහරියසල දෙනවා. ඒ තියෙද්දි තමයි ඒ දඟේ තියෙන සතුල තියෙන නිසා සත්‍යය තියෙනවා නම් කුණ්ඩ පීරා ගත්තා වගේ අනාකූල ප්‍රවාහයේ අනාකූල ප්‍රවාහයේ අනාකූල වුණා වගේ අපිට දිශානතියක් ලැබුණා වගේ තමන්ගේ ධර්ම විතරමයි බුදු චර විතරමයි ඒක හැම වෙලාවෙම බලාගෙන ඉන්නවා අපි එතෙන්ට නතු වෙනකම්
මම ඉන්න තාක්කල් අපි හිතන්න බුද්ධලිකව මට වෙන වෙන සමීකරණ හොයන්න පුළුවන් කියලා. ඒක හැම වෙලාවෙම යාකුල් භාවයක් අකුල් භාවයක් තමයි ඇති වෙන්නේ. ඒක අඳුරින් පවතින බව නම් පේනවා. ඒ නිසා අපි ටික ටික උත්සාහ කරලා බලමු. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. සක්මන් භාවනාව තෝරාගත්තේ ටයිල් පොළොවේ. සක්මනේ එක පැත්තක් කෙලවර වන්නේ ස්ලයිඩින් ග්ලාස් ඩෝ එකකෙනි. අනිත් පස යුත්ත එලි මට මොනලා සිටින්. සාමාන්‍යයෙන් මුලදී වම දකුණ ලෙස මෙනෙහි කිරීම ආරම්භ කර සක්මන පටන් ගනී. වේගය සාමාන්‍ය ඇවිදින වේගය ගනී. පොළවේ වැදෙන තැනට හිත ගියාට පසු ඔසවනවා, ගෙන යනවා, තබනවායයි මෙනෙහි කරයි. මෙවිත ගමනේ වේගය බාලවනවා මෙන්ම පොළවේ ස්පර්ශය හොඳින් දැනේ. විනාඩි 20ක් පමණ ගිය පසු මෙනෙහි කිරීම නවතින අතර ඒ යම් යම් ස්ථානවල කැසීම් දැනුනි. අධෙහේ ධනේශ්වලට යම් සුවදායක දැනීමක් දැනුනි. තවද ටික වේලාවක් ගිය විට පරයන්ගේ මෙන්ම මුහුණට සහ හිසට දහඩිය ගලන ස්වභාවය දැනුණා. ඒ කෙරෙහි වැඩි අවධානයක් නොවිය. මින් පසුව එක්ක මනක කෙලවර පාර දෙසට විත්තු ස්ථානයේදී පොළව පයේ ස්පර්ශ වෙනවා දැනුනේ භාගයක් වෙනි. වැටෙන්න යනවා මෙන් දැනුනි. එවිට මම පාදය සම්පූර්ණයෙන්ම පොළවේ නොඅදිනවා යයි නිරීක්ෂණය කළෙමි. ඉන්පසු ගමනේ වේගය බාල වේ. සක්මනේ අනික් කෙළවරේ නැවතුණු විට ග්ලාස් ඩෝ එල්ලෙනවා. ඒත් මෙන් දැනුනි. ගමන නවත්තා ඒ ගැන විමසීමක් විය. ඉන්පසු විනාඩියකින් පමණ ආපසු හැරී සක්මන තවදුරටත් කරගෙන ගියේ. මෙලෙස විනාඩි 50 ඉක්මවූ පසු පරයන්ක භාවනාව සඳහා ශාලාව වෙත ගමන් මූල කර්මස්ථානය ලෙස ආනාපාන සතිය භාවිතා කරමි. ආශ්වාසය ප්‍රශ්වාසය රැළ නාසිකාග්‍රේ වදින තැනට සිත යොදයි. මම දැන් මෙතන යන සිතුවිල්ලක් සමග පරයන්කේ වාඩි වී සිටින විට ඉතාම කෙටි කලකින් ආශ්වාස ප්‍රශ්වාස රැළ නාසිකාග්‍රේ වදින ස්ථානයත් ආශ්වාසය දීර්ඝවත් ඉවත් නිරීක්ෂණය කෙරෙමි. මෙසේ සිටින විට සිතුවිලි ගලා ආවත් ඒවා ඉක්මනින් හඳුනාගෙන නැවත මූල කර්මස්ථානයට ගියෙමි. එක වේලාවකින් හුස්ම නැති වී දැනීම නැති විය. ඉන්පසු නිෂ්කලංකව සිට අධික වේගයෙන් ඔළුව බෙල්ල ගැස්සී එවිට නිෂ්කලංකේ නැති කරයි. මෙලෙස චක්‍ර අතර පස් වතාවක් සිදු විය. වරින් වර ශරීරයේ දන හිස් දෙසින් වේදනාවක් ආවත් එය දෙස බලා සිටින විට එය ඇති වී නැති වී යන හැටි නිරීක්ෂණය කළෙමි. මේ වෙන විට පැයක පමණ කාලයක් ගත වී ඇති බව වැටහුණි. තවදුරටත් වාඩි වී සිටින විට කය හා සිත ඉතාම නිශ්චලවපත් වෙයි. කය නොදැනී ගියා. පෙරදී කය නොදැනී ගිය විට තද ගතිය පමණක් ඉතිරුණා. අද දින එම තද ගතිය නැති වී ඉතාම සුවදායක බවක් අත්විඳා. මේ අවස්ථාවේදී කයට හා හිතට ඇති වූ සැහැල්ලු පහසුව නිසා පරයන්කේ නැගිටීමට බැලි විය. ප්‍රශ්න හුස්ම සෙරීමට අමතක විය. දෙයස් බලන විට 11:30 පමණ වී ඇත. පරයන්කේ නැගිට දාන ශාලාවට පැමිණියේ ඔබ වහන්සේගෙන් උපදේශක් පතමි. ඔබ වහන්සේට ඉක්මන් සොයා නිදුක් නිරෝගී ජීවිතයක් ප්‍රාර්ථනා කරමි. ඔකේ හොඳ නරක ආදී වැරදි විනිශ්චය කරන්න කියොත් තමයි ඔතන ගැටපක් ඇති. ඉෂාන් ඒ සිටින දේවල් මම ඒක දිහා බැලුවත් නැත්නම් ඕක ඔහොම තමයි. දැන් හිතේ වෙලා තියෙන්නේ අස්පන අපිට සමන්ගේ ඒක පටන් අර ගන්නවා. එතකොට සිටින දේ තමයි සංස්කෘතිය વિશે තනන්ගේ පාලනේ නැති වෙලා. නැත්නම් පාලනේ නොකරන ගතියක්. බලන්න නොකරන ගතියක් තියෙනවා. මේ વિશે තනන්ගේ පාලනයක් හෝ ආරූඪ වීමක් නැත්නම් සංසිද්ධිය තමන් ආරූඪ වෙන්නේ නැහැ. තමන්ට ඒකෙන් බලපෑමක් එන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේක දිහා හොඳටම දකිනවා නම් අපිට කියන්න පුළුවන් හොඳටම අපිට ඒකෙන්
ශික්ෂණයක් තියෙනවා. බාහිර දැක්කොත් නම් ඉතින් අරක නැගිටි ගන්න පිටුම මේකට ඇවිත් ගන්න තමයි ඒ තරමට සංසිද්ධිය නිසා තමන් වෙස් ගන්නවා. එහෙම නැත්නම් ආරූඪ වෙනවා. දේවල් සිද්ධ වෙනවා. ඒ නිසා සිද්ධ වෙන දේ හොඳ හැටි දන්නවනේ සිද්ධ වෙන දේ තමන්ට කිසිම බලපෑමක් නැහැ. දකින්න දේ ආංශිකව දකින්න නම් බාහිර දකින්න නම් ඒ නිසා අපිට අනිවාර්යයෙන්ම මේකේ බලපෑම තියෙනවා. ඒක නිසා අපි ඉතියා බලන්න ඕනේ පොට්ටේ එක්වා. අපි ඒක අහන්න ඕනේ පීරෙක්වා. තම දැනුණට මෝඩේ එක්වා. ඥානී ජීවනට මෝඩේ එක්වා. පණ ජීවනට මලමිණියක්වා. ඉතින් එහෙම ඉන්න එක ලෝකයක් යන නොජල්කමක් කියලා. එහෙම නැත්නම් අරැගලන් ගියයි කියලා. නමුත් ਸਰවඥාන් වහන්සේගේ දින අනුශාසනාවේ පුළුවන් නම් ඒ දකින්න නාදේව වෙන්නේ. ඒ කියන්නේ කිසිම සීමාවක් නැහැ. අනිවා පිළිබඳව ජජ්මන්ටල් නැතුව පුළුවන් තරම් ඒ පොඩි ඩිස්ටන්ස් එකක් තියාගෙන ඉන්න පුළුවන් නම් ඒකෙන් තමයි කදාවත් තල්ලන්නේ. එසම ඕනම දෙයක් හිරිවට්ට ගන්න පුළුවන්. ඕනම දෙයක් දැපෙන දපා ගන්න පුළුවන්. ඕනම දෙයකින් දුරස් වෙන්න පුළුවන්. ඒක තමයි අපි මේ භාවනා කරගෙන කරගෙන යන්නේ. ඒක සමානලාට හොඳ විචේතක් පාවිච්චි කරනවා නරක විචේතක් පාවිච්චි කරනවා ඕටෝ පයිලට් එක දාලා නිකන්. එතකොට අපිට තේරෙන පටන් ගන්නවා. එතකොට අතුම ඉන්ටර දාහනයක් සිද්ධ වෙනවා. අඩුම ඝර්ෂණයක් සිද්ධ වෙනවා. ව්‍යායාමයන්ට ආරේ කඩු වෙන්න පටන් ගන්නවා. ස්මූත් කරන එකක් ගන්නවා. ඉතින් ඒක සඳහා ලෝකෙම ඔක්කොම ස්මූත් කරන එකට ඉන්න ඕන කරන්නේ. තමන් ඒක තේරුම් අරගත්තා නම් ඉබේම තමන් අත ඉන්න ලෝකය ඒ බෝ වෙන ලෙඩේට හැමතෙම ඒක නිකන් සංක්‍රමණික රෝගයක් වගේ. ඒ නිසා ඒක එක කෙනෙක් බුදු වෙනකොට මුළු ලෝකෙම සැරිසෙන අපායේ තියෙන කින්දරක් තිබෙනවා. ඒ නිසා අපි ඉන්න ගත කරන මේ චිත්තක්ෂණයක් පාසා සතිමත් චිත්තක්ෂණයක් පාසා ඒකේ නිකුත් වෙන good vibration පිටචරයි කියලා කියන්නේ. ඒකේ අර තේරුම් ගන්න යන කාලේ තමයි තේරුම් ගන්න බැරිකම තමයි අවාසියුන්න තියෙන්නේ ආධුනිකයන්. මොකද මට්ටමට ගියාට පස්සේ පේනවා මේ වගේ භාවනා කරන කීප දෙනෙක් නිසා තමයි මේ ලෝකෙ කෙලිකලා. මේ තරම් උන සමස්ත ලෝකෙම මේක ඇද කරන් හදනකොට, උද කරන් හදනකොට, වද කරන් හදනකොට අවුල් කරද්දී මේ ලෝකෙ කෙලින් තියෙන්නේ භාවනා කරන කීප දෙනෙක් නිසා තමයි. ඒකට පිට කියනවා කොන්ෂස් සාමි. ඒ කොන්ෂස් සාමි ඔක්කොම මේ බුද්ධඝාතකයන් වනේ ලො මොනක්වත් කරන් ගන්නේ නැහැ. තමන්ගේ අර ඉන්ටිග්‍රිටි එක තියාගෙන ඉන්නවා. එතුමක් කරන්නේ නැතුව. එතකොට ඒගොල්ලන් වෙනවා බුදුම පාරමිශක්තිය. ඒක good vibration කියලා තමයි කියන්නේ. ඒ නිසා අපි මේ කරන චිත්තක්ෂණය පාසා මේ ලෝකයේ තියෙන විෂමතා, ලෝකයේ තියෙන මේ පරිසර දූෂණ වැඩ, එහෙම නැත්නම් මේ ස්වභාව ධර්මයාගේ විෂමතා ඕසෝන් ලේයර් එක විනාශ කරනවා, ගස් කොළන් විනාශ කරනවා, සතා සර්පය විනාශ කරනවා කියන එක උත්තරෙදි තමයි සත්‍යමත් වෙන්නේ. එතකොට තමන්ට ඉක්ලිබ්‍රියම් එක තේරෙනවා. ඒ ඉක්ලිබ්‍රියම් එකට එනකොට සිදුවෙන දේවල් වගේ තියෙනවා. තමන් දුරස්ස නිරීක්ෂකෙක් පමණයි. ඒකට මගේ වගවීමක් නැහැ, වගභාරයක් නැහැ. අපේ කාටද කියන්න බලන්න මෙන්න මෙහෙමයි දකින්නේ. ඒ ටික තමයි ඔය ත්‍රිපිටකේ සූත්‍ර පිටකේ සූත්‍ර පාළ උද්දාත් ගන්න තියෙනවා. එතෙන් ගිහිල්ලා ඒ දැකපු ටික තමයි සූත්‍ර පිටකවල කියන්නේ. අපිට තේරුම් ගන්න බැහැ බැරි වෙයි. ඊනම් භාවනා කරනකොට වෙනකොට තියෙන නිසා මේකට එහෙම යන්න ආරින්ද මම නැති උනායි කියලා මේ ලෝකෙට කිසිම හානියක් වෙන්නේ නැහැ. වැඩිවීමක් වෙන්නේ නැහැ. ඒක නිසා මම හිතියට නැතුව ආවාගේ මේ දේ කරගෙන යන්න නම් සත්‍යමත්ව ගතකරන්න කියන තනි වචනේ තමයි දාන්නේ. ඉතාලි කියන බලපු වාර්තා. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන්. මා චිත්තානුපස්සනාවේ යෙදෙන යෝගියෙක්. පසුගිය දින කිහිපයේ සිදු දැක්කම වහන්සේ. මතම. අතුමන දින පරයන්කේදී මගේ ආස්වාසය ප්‍රශ්න දෙකක් බලා සිටියේ. ටික වේලාවකින් සිහිනමෙන් සිටවිලි පැමිණියේ. මෙම සිටවිලි පෑත අධිතේ අතීත වූ සිදුවීම් ලෙස දැක්කෙම නැවත මා ආස්වාසයේ දෙස යොමු කළෙමි. කුමක්
වූවාදයි නොදැනෙමි. කොපමණ වේලාවක් ගත වූවාදයි නොදැනෙමි. නැවත මාහට දැනීමක් දැනුනේ ස්පීට මීට කෙලි කරන විට ශරීරය මැටි පිළිමයක් සේ තිබුණි. කම්පන චංචල කිසිවක් පරයන්ක කිහිපයක මේ අත්දිටුවෙමි. 14 වන දින උදෑසන පරයන්ක භාවනාවේදී සුපුරුදු ලෙසම ආශ්වාසයට හා ප්‍රශ්වාසයට සිත යොමු කර පවත්වන අවයතිකම සිතුවිලි ඈක කාල ඒ සිතුවූ ලෙස තේරුණත් ඒවා එතරම් පැහැදිලි නැත. ඉක්මනට ඒ වගේම නැවත මුලක් කර්මස්ථානයේ දෙස මතක නැත. මාහට නොආ ඉන්නා තැන සොයාගත නොහැකි විය. පසුව සුළඟට ගිහි තිබිලා හම්බ වුණා වාගේ හැකියාවක් හිතට දැනුණා. පාලුස්සන දෙන අද උදෑසන සතිය දිනුවීම සඳහා සක්මන් භාවනාව උදේ 7:50 දක්වා ඉතාම සිහියෙන් කරමි. රළු පොළොවේ වදින විදියත් නැවත පිටින් ඔසවා ළඟ පියවර ගන්නා විදියත් ඒ සමග අනිත් පාදයේ ඇඟිලි වලින් ශරීරයේ ඉදිරියට තරුදු කරමින් ඇවිත් බලමින් සම්මන් භාවනාව කරති. උදේ පාට පරයක භාවනා සඳහා වාඩි වුණේ ආස්වාස ප්‍රස්තාම්දී බල ඒ වරක සංකල වලට නැවත ආනාපානයටත් මාරු වෙමින් පැවති. සිතුවිලි පැමිණියේ ඒවා ඊයේ පෙරේදා සිදුවූ සිදුවීම් ලෙස හැඟේ. එම දෙබස් පැහැදිලිව ඇසිණි. වෙන මෙලෙස වරක සිතුවිලි වරක ආලෝක ස්වභාවයන් පැවතත් මා බොහෝ වෙලා සිතේ නිසංසල භාවයකින් සිටින බව දුටු. මේ නිසංසල භාවය හරිම සනීපයි. මෙම පරයන්ගේ පාම විනාඩි 45ක් ගත කර ඇති බව නැගිට යන විට දැක්කෙමි. අද දින 10-11 පරයක් භාවනාවේදී මා සිත ආසහස හා ප්‍රසආසය වෙත යොමු කෙලිමි. ටිකෙන් ටික කාය සිතත් නිශ්චල භාවයට පත් වී ශරීරයේ කිසිදු හැඟීමක් නැතිව අතර සිතද උදෑසන පරයක් භාවනාවේ අවසාන භාගයේ මේ හිත පීස්ෆුල් විය. මා කිසිවක් නොකර ඔබේ බලා සිටියෙමි. සිත AC කරලා වාගේ සිතුනි. මෙලෙස නිසංසල විනාඩි 55ක කාලයක් ගත කර ඇත. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මාට ඉදිරි භාවනාව කරගෙන යාමට සුදුසු අවවාදයක් දෙමින් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටි ඔබ වහන්සේලා නිදි නිරෝගී සුවයත් දීර්ඝායසත් ප්‍රාර්ථනා කරමි. පොණවත් ඉතිරියට යන බව නම් පේනවා. නමුත් මේ පරියන්ක දෙක තුනක විස්තර කියන්න ගියාම සභාව නොමග යනවා. ඒසයි පරියක් දෙක තුනෙන් තමයි හොඳයි කියලා හිතන පරියක් එකක් කියන්නේ. එතකොට අපිට ඒකට අවධානය යොමු කරන්න ඕනේ. ඒක ප්‍රශ්නයක්. කොයි විශ්චය. ඒක තමයි පළවෙනිම කියන්නේ මේ භාවනාවක් සිද්ධ වෙනවා. නමුත් වාර්තාකරණයේදී මේ අනවශ්‍ය වාර්තා දික්වීමක් වෙලා තියෙනවා පරියක් තුනක විශ්චය. අතුමෙන්න මේමය 10 මේමය 15 මේමය උදේ 5ට මේමය 11ට මේමය අන්න ඒක තමයි ඇරගෙන මේකෙන් තමන් හොඳයි කියන එක විතරක් ඉන්නපත් ගන්න ඒක හරිම ලේසි. කායි විනිශ්චයකට දෙක මම චිත්තානුපස්සනා භාවනා කරන කෙනෙක් කියලා තමන් විශ්ව කියා ගන්නවා. ඉතින් මේකේ එහෙම කියන විශේෂ ලක්ෂණක් නැහැ. ඉතින් ඒ වගේ ඒවට ලේබල් දාන්න යන්නත් එපා. සිද්ධ වෙන දේ වශයෙන් වාර්තා කරන්න. නැත්තම් භාවනාවේ දෝෂයක් නෙමෙයි මම කියන්නේ. මම කියන්නේ වාර්තාකරණයේදී අපි මූලිකම උපදේශ ටිකක් දෙනවා. මේ රිට්‍රීට් එකේ දුන්නද කියන්නේ මම දන්නේ නැහැ. අපි වාර්තා කිරීම සම්බන්ධයෙන් වෙන උපදේශ පත්‍රිකාවක්. එහෙම නැති වුණොත් දැන් මේකේ දැන් ප්‍රශ්න තුන හතරයි තියෙන නිසා ඔය අහගෙන ඉන්න පුළුවන් අපි. එතකොට ප්‍රශ්න 20ක් 30ක් 40ක් කෙනෙකුට ඔහු ආයෙත් දෙලා ගන්න. ඒ නිසා උපදේශ දෙකයි නම් මේ ඉදිරිපත් කරන්නේ මේ වාර්තා මේ භාවනා පිළිබඳව වාර්තා කරන පිළිබඳව වාර්තාගන්න හොඳම පරියක් යක්ඳම සක්මණ ඉස්සර කරා. අත්‍යේ කාරුචන පසෙලිය. එක මේකේ චිත්තානුපස්සනා කියලා ලේබල් දාන්න යනවා. ඒ සාමාන්‍ය භාවනා වාර්තාවක් උත්තේජිත කරන හොඳයි. අත්‍යේක විදිහට කියන්නේ භාවනාවන යනවා. වාර්තා කරන යා ධාටිකස ගත්තොත්, විහා කරන යා ධාටිකස ගත්තොත්, ප්‍රසන්ටේෂන් එක ධාටිකස ගත්තොත් ඒක භාවනාවේ කිනම් උදව්වක් වෙනවා කියලා කියනවා. අර්ථ මේ ප්‍රයසාවින්නාසේ එළෙමි
ඇවිල්ලා තියෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්ස, පරයන්කේ සහ සක්මණේ ඉන් සතිය පුරුදු කරලා හිස්තැනට ගියාට පස්සේ සියුම් හිස්තැනට ගියාට පස්සේ එතන ඉඳලා යුතු දෙයක් නැහැ. එතන සතිය විසින්ම ඉදිරි ගමන ගෙන යනවා. නමුත් ඒ හිස්තැනේදී ඒ විමසීමක් ඉබේ සිදු වෙනවා. ඒ තැනදී ඒ ඉබේ සිදුවන දෙයටත් වෙන්න ඇරලා යමක් නොකර ඉන්න තමයි උපදෙස් ලැබුණේ. ඒ හිතෙන් විමසීම සිදු වෙනකොට ඒක ප්‍රකාශනයක් නොකර ඉන්න නම් ඒ නොකර සිටීමේ කලාව කරලා හිත ඒකට පුරුදු කරගන්න ඕන කියලා තමයි හිතේ. සංස්කරණයට පුරුදු හිතක් ලෙස ඒ නිකම් සිටීම අමාරු වුණත් එහෙම කරගෙන යන්න උත්සාහ ගන්නවා. එදිනදා ජීවිතේ නම් කළ යුතු දේ තියෙනවා, නොකළ යුතු දේ තියෙනවා. එදිනදා ජීවිතේ යමක් නොකර සිටීම සඳහා නිකම් බලාගෙන ඉන්න එක, ඉවසීමෙන් ඉන්න එක සති පුරුද්ද නැතුව කරන්න අමාරුයි. සක්මණේ සහ පර්යංකේ පුරුදු කළ නොකර හිඳීම එදිනදා ජීවිතයේ නොකළ යුතු දේ නොකර සිටින්න ශක්තියක් වෙනවා. මොකද ජීවිතයේ මේ අවස්ථා දෙක තෝරා බේරාගෙන නොකළ යුත්ත නොකර කළ යුත්ත පමණක් කරන්න හිතක ඇති සති පුහුණු නිසා ලැබෙන නොසලී ඉන්න පුළුවන් ගතිය උදව් වෙනවා. එදිනදා ජීවිතයේ ඕනෑම දෙයක් කරන්න හිතමු ගවන්න. ඒ කිරීම නවත්තන්න ගන්න නැංගුරම අති දුණු නිසා අපි ළඟ ගොඩ ගැහැයි. ඒ ගොඩ නැගෙන නැංගුරම තමයි එක්කෝ ඇවිදින පාය, නැත්නම් හුස්ම, නැත්නම් ඉරියව, නැත්නම් කරුණ වැඩි. නිසා එදිනදා ජීවිතයේදී අර ඒ කඩාගෙන එන ඒ ක්‍රියාත්මක වීමේ ක්‍රියාවලිය ඒ නැංගුරම ළඟ නවතින බව තියෙනවා. ඒ කියන්නේ හිත ස්ලෝ ඩවුන් වෙනවා. කළ යුතු දේ කරනවා ප්‍රයෝජනෙ සත්කලා ජීවත් වෙන්න. ඒ තිබේටම සිත පණින්න අවස්ථා හරියට තියෙනවා. නමුත් සති පුහුණු නිසා පැන්නට පස්සේ හරි හිතට තේරෙනවා නොකළ යුතු වැඩක් නේද උනේ කියලා. ඒ නිසා නොකර සිටීමේ කලාව කරලා පුරුදු කරගන්න ඕනේ. සති පුහුණුව තියෙන සිතකට පමණයි ඒ නොකර සිටීමේ කලාව පුරුදු වෙන්නේ. ගෞරවයෙන් ඔබ වහන්සේගේ නොකත් නැති වෙන මොනවානියකට එල්ල වෙන ගතිය, තල්ලු කරන ගතිය, කන් ඉන්න බැරිය කොයි කොයි ගන්න ගතිය, කහන ගතිය, මේ කහවිල ගෑන වගේ ගතිය තමයි මොටිවේෂන් කියලා කියන්නේ. ඔක්කකින් හරි අපි මොටිවේට්. ඒකට කෙලෙසෙනවයි කියලා කියනවා, කෙලස් කියලා කියනවා. ඒක දිහා බලන්න පුළුවන් ගතියුත් තියෙනවා. ඒකකට තේරෙන පටන් අරගන්නවා මේ කෙලෙසෙන්නේ කැලේසෙන්නේ මේ අසවලා නිසායි දෙවියන් වාසය නිසායි කියලා කිව්වට මේ අවිද්‍යාව සහ තණ්හාව නිසා තමයි හිතේ. ඒක නොදැක නිවන් දකින්නත් බෑ. ඒ අනිවාර්යයෙන් මොටිවේෂන් එකෙන් දරින්න ඒ මොටිවේෂන් එක දිහා බලන්න. ඒකෙදි කිසිම අඩුව කන්න වල අඩුවක් අපේ ජීවිතේ අපේ ලැබෙක 100%ක් ක්ලික් කරන බලාගෙන ඉන්න එකයි කියන්නේ. ඒක තමයි යමක් නොකර සිටීමේ කලාව කියලා කියන්නේ. මේක තමයි බෞද්ධ සංස්කෘතිය ඉහළම සාංස්කෘතික ලක්ෂණය. නොකළ යුතු නොබනත්ත නොකර සිටි. ඔයින් එහාට මොකක්වත් නැහැ. සමන්ට සාතික වෙන්න පුළුවන් නම් මාතුලින් නොකළ යුතු නොබනත්තම් වෙනවයි කියලා. ඔයින් එහාට ආගමක්වත් පවක් පිනක්වත් සදාචාරයක්වත් මොකක්වත් නැහැ. ඒ නිසා ඒක ඉදීමත් නොකිරීමත් කියන ප්‍රශ්නයක්. ඉතින් හයස් කල්චර් එක තමයි අපි එතෙන් එනකම් පුරුදු කරලා එතෙන්දී දුරස්ත බැලමින් බලනවා යමක් නොකර සිටින කරන්න නොකර සිටීමේ හැකියාව. ඒක සර්ව පාපතා කරන්න කියලා තමයි බුද්ධ ධර්මයේ මතක් කරන්නේ. ඒක මේ අපේ බුදුහාමරණ නෙමෙයි සීල බුදුරයන්ගේ අනුශාසන. ඒ ජාමි පොඩ්ඩ පුරුදු කරගෙන යන යනකොට අපිට තේරෙනවා හැබැයි ඊය තමයි මේක තියෙන ප්‍රධාන බාධාව. මේ මුදුක විජේට වර්ක් හොලික්. යමක් කරන්න කරපෙන්නන්න කැපිපේන්න අයිය වෙන්න අක්ක වෙන්න මුතුන වෙන්න දරු වෙන්න
තියෙන ආසාව තමයි. මේක දිහා බලන්නේ උන්ට හරියට හිනාය. මේ ඇදගෙන නෑ. එහෙම නැත්තම් පිටාගෙන වළඳ. නොකර ඉන්න පුළුවන්. ආන්න ඒක පුරුදු කරන්න ඒකකින් පුරුදු කළ යුතුකුත් නෙවෙයි අර. ඊළඟ process එකක් තියෙනවා. ඒකන්ඩිෂනින් process එකක් තියෙනවා. මේ චර බුද්ධජානන්සේ ගාය කරලා පෙන්නලා තියෙන නිසා අපිට පුටි පූර්වාදර්ශයක් තියෙනවා. ඒ රජනේ ලියවිලා තියෙන්නේ අන්න ඒක ඉස්මතු කරන විදිහට. ඒක නිසා අනුකූලව වෙන සාකල් වැඩි වෙනදා වෙන්න. පුළුවන් හැම වෙලාවෙදීම ඒ අත්පල් නොකර සිටීමේ කලාව තමක් නොකර සිටීමේ කලාව එහෙම නැත්නම් මොටිවේෂන් එකක් නැතුව සිටීමේ හැකියාව නැත්නම් මොටිවේෂන් එක තමයි මම කියන්නේ. අන්න ඒක නොකර සිටීමේ කලාව තවදුරටත් අර කියලා විදියට විදියටම මේකම ආශේවනය කිරීමෙන් වශී කිරීමෙන් තමයි කරන්නේ කරගන්න ලැබීවා කියලා කරා. ඔබලක් වෙලාවේ දවිනාගේ 40යි දවිනාගේ 40ක් විතර තමයි අපි අරගත්තේ. ප්‍රශ්න තියෙන සම්බන්ධ. ඔව්. විසහක් කරත්. අවසරයි ස්වාමීන් වහන්සේ. අවුරුදු 20ක් ස්වාමීන් වහන්සේ භාවනා කරත්. ඈ අවුරුදු 20ක් භාවනා කරත් දැන් තමයි නියම පැකිකට බැරි. තාම සකයි යන්නේ. දැන් තාම හතර මිස්සක්. සරමිසන් පර ස්වාමීන් වහන්සේ වර්තිය නේද? අනිත්‍ය දිනුවත් කරන්න ගැටලුවක්. නැහැ. අනිත්‍ය දිනුවත් කිරීම සම්බන්ධ ගැටලුවක්. මේ භාවනා මේ සති භාවනා මේ අරමුණ කල්ගරින් නැහැ. මේ ප්‍රොසෙස් එක දිහා බලමින් ඉඳගෙන. දැන් මහත්තුරු කිව්ව අනිත්‍ය භාවනා ගැන තියෙනවා මම දැන් බුදුහාමුදුර නිබඳ නැත්ද කියලා මේ පොතපතේ තියෙන විදිහට මෛත්‍රී භාවනා. අත්ව භාවනා. එතකොට බුදුගුණ භාවනා ඒවෙන් අරමුණ අල්ලගන්නවා මේ සම්බුත්. එතකොට ඒවයි ඉමඟින්ම කරස්සක්. භාවනාවෙන් තපි අරමුණ අල්ලගන්න. ඒකද අල්ලයි කියලා කියන. ඊට පස්සේ ඒක ඩිස්ටෝක. සාරුණ අල්ලගෙන ඒක ගෙවෙනකම් බලන්න. කොයි එක ඇල්ලුවත් කරන් තියෙන්නේ ගෙවෙන එක තමයි. ඒත් අපිට වෙලා දෙන්නේ මේ ගෙවීම සඳහා අල්ලත් දෙන අරමුණ බදුන ගන්නවා කිඹුල මොකද්ද ඔබ දාගත්තා. ඒක ගෙවෙන්න දෙන්නේ. ඈ? ඒක නේද? ඊට දැනෙන්නේ අයිති භාගනාදී යත්තාන පරියලා මම සෝසේ පට්ටල වාඩි වෙලා ඉන්නේ විතර නෙතියේ එහෙම නැත්නම් වෛද්‍ය නොකර ඉඳගෙන ඉතින් කවදාක ගැටමක් එන්නේ නැහැ සතිය කියන්නේ සුඛී යත්තාන පරියලා කරා සුඛී යත්තාන පරියලාම කියන්නේ මෛත්‍රිය තම ඒ නිසා තමයි තමන් අප්‍රීම මෛත්‍රී සිද්ධ වෙනවා වාඩි වෙලා ඉන්නකොට ඔබwidetilde අය තා වෙනම මෛත්‍රී භාවනා කරනවා කියලා සිල්වත් වෙන දුක්කිටා නිරෝගීත්වා සෝපත්තිත්වා අල්ලමගෙද කරන්නේ. මොන ඔකනේ ලංකාවේ තියෙන භාවනාවක්ද? අයියෙන් කියේ. සිල්වත් වෙන දුක්කිටා නිරෝගීත්වා සෝපත්තිත්වා අල්ලමගෙද කරන්නේ. වෙනවද නැක උඩ දාන්නේ. අර. ඉතින් මේක නම් කරන්නේ මට කිව්වොත් මොල්ලැතුම මොන ඔය මොනක්වත් කරන්නේ නැහැ. දැන් නොකර ඉන්න කලාව නොකර හැටි අල්ලගන්න ඉන්නේ මේකට උගලයි අල්ලගන්න මයිකේ මොකද මේක වෙනකක් කරා කරුණාවෙන් මේක ඉවෙනකක් කරා එහෙම නැත්නම් අමුර්ථානුස්සතියෙන් මේක ඉවෙනකක් කරා ඒ නිසා අපි සයන්ටිෆිකලි කියනවා නම් අපි නල් හයිපොතීසිස් එකක් ගන්නවා ඩාලයිඩ් ඩිස්ට්‍රොකර්ස් මේක 95% ඩිස්ට්‍රොකර්ස් වගේ වැඩි ඒක තමයි සමතේ කියන්නේ දින සමාවෙද විපස්සනා කියන්නේ සමථය යනකොට ගෙවීම පිළිබඳව චෝදනා කරන යෝජින අරියක් කම්තා කරනවාලුදී ගෙවියම තුතු මන පස්ස ප්‍රශ්න ගෙවිලා නැති කිච්ච කෙනෙක් කවුරක්වත් නැහැ ඒ නිසා මට සතුටු වෙන්න පුළුවන් මම සතුටු වෙනවා නැත් ඒක වෙනකොට ඒකට චෝදනා පත්‍ර ලියනවා ඒකට নানা ප්‍රකාර විදිහව බලන්න බුදු සාමනේ දරන වැය දුක මේ බලවත් කොට වෙන මොනවද මේක නෝඩ වෙන එකක් කියලා. ඒක තමයි ඔය තමයි නල්ලා හයිපොතීසිස් එක ඩිස්ප්ලෝ කරනවා. එසම් පටන් ගන්නකොට අනිවාර්ය ප්‍රතිවිද්‍යාවක් තියෙනවා. ඉවරට යනකොට ඒක අනිත්‍ය වෙනවා. පටන් ගන්නකොට යමක් තියෙනවා. අන්තිමට යනකොට ශුන්‍යත වෙනවා. පටන් ගන්නකොට පණිතියක් තියෙනවා. අනිවාර්යට යනකොට අපපටිතියක් වෙනවා. අනිමිත් අපපටිත ශුන්‍යත කියලා කියන්නේ අර පටන් ගන්නකොට ගහපු කුජේ. එහෙම ඩිස්ප්ලෝ කරලා දාන්නකොට ඒක නිසා මේ තමන් හදාගත්ත ඩෝම් එක තමන් හදාගත්ත බේස් එක
data එක දිස්තු කරන එක කරනකොට තමයි තේම මම දිස්තු වෙලා ඉන්නවා. ඒක මේ epistemology කියනවා නම් සිංසයි කරන කාරණේක. ඥාන විභාගීය සීදී නැස ගැනීමක් මෙතන තියෙනවා. අපි මොකද හරියටම establish කරලා ඒක දිස්තු කරනවා. අවුල් කනමිසුනම් මට කියකට දෙන්නේ. මේ මිනිස්සු මේ කරන ෆයිට් එක ඇහියට ඒකලත් වෙලා මේ දවසත්තේ භාවනාවල් නැත්තේ. මොකෝම බැලන්ස් කරනවා කියලා මට හිතාගන්න. සම්නස තවත් උත්කෘෂ්ඨ කරන මට හාස්‍ය වෙන්න ස්වාමීන් වහන්සේ කියවුවට මේ මට හිත අහන්න හින්ද ස්වාමීන් වහන්සේ. කැලේ ගහක් කපන යන මිනිහ එයා සතිය ගහ කපනවා. එනවා මෙයි මේක කපනවා. එහෙම කියනවා ඒක එතන පතර පරිසර දූෂණ අනිවාර්ය වෙනවනේ. පරිසර දූෂණ කියලා වෙනවනේ. පරිසර දූෂණ කියන්නේ මේ හිතනේ. හිත දූෂණ කියලා නම් තමයි පරිසර දූෂණ කියන්නේ. ඒක භෞතික පරිසරයේ සම්බන්ධයක්. ඒක පරිසරය කියන්නේ දෝදා. දීපාවියද නෙවෙයි බයලංගල කවුද දාපේකට කියන්නේ. මට තේරෙන්නේ නැහැ ඒ කියන්නේ ඒක තේරෙන්නේ නැතුව වුණා මට ඔතනම තේරෙන්නේ. සමහරවිට ගහ කපනවා කියන්නේ ඒ මොකද ගස් කීරික දදාමයිද? ගහ කහ විසින් මෙල්ලන. ඒක මනුෂ්‍යෝ කපලත් නැත්නම් කුරුමිණියෝ කපලත් නැත්නම් අලිය අලිපිලත් නැත්නම් ඒක තිබේ උපදින කොට එකක් දීලා නිකන් පහු ගහන්නේ. ගාගියේ කතා කරන එක දැනන්නේ මේ මේ පරිසර දූෂණය ගැන කතා කරන පිස්කෝ. වාදවිච නැති ආහාර ගැන කතා කරන පිස්කෝ. මොකද්ද මේ ඉස්ටැබ්ලිෂ් කරලා පෙන්නන්නේ? උන් විතර පරිසර දූෂණය වෙච්ච දූෂිත හිතක් නැති එකක්. උන්ගේ කවදාකවත් පරිසර දූෂණය ගැන කතා කරන්නේ නැහැ. එ නිසා මම මේ ඇවිල්ලා බැස්සේ අපි ජනවාරි දෙසැම්බර් කියන්නේ. ඒකට කියුණා මීජිනියා මේ එක්සත් ජාතික සංගමේ ජයිකෝකින් ෆන් කරලා ලංකාවේ චිකිත්සේ මේ අන්තරායකට ඖෂධ නිවාරණ මණ්ඩලයේ රැස්වීමක්. ඉතින් මට එන්නේ කියලා මට බෑ මම කවුරුත් බත් කරන්නේ නැත්නම් මම මේ හේතලා සම්බන්ධ වෙන්නේ නැකෝ. ඒ රෑ 10ට තියෙන්නේ. නෑ නෑ. ඒ 10ට කොහොමද ඇන්දෑවි පැය 7කට නෑ. ඕස්ට්‍රේලියාව පැය 5කට පස්සේ. ඒකට සම්භාවනීය ගොඩක් ඇවිල්ලා. ඉතින් මං කිව්වා මේ කකුඩු ගහපු මිනිස්සු මාදේ ප්‍රමාදේ ලක්කලා. තොපි මාදේ ප්‍රමාදේ ලක්කලා නේද? තොපි එකෙක්වත් භාවනා කරනවා. ඩේන්ජරස් ඩ්‍රග් කන්ට්‍රෝල් බියුරෝ කියන්නේ එක එකක් තහනම් කරන්නේ නැත්තම් ඔක්කොම ෂේරම ඉන්නේ මදේ ප්‍රමාණි පාසල් ශික්ෂාපද කඩාර අපිට කොහෙද අයිතියක් තියෙන්නේ කාකට කියන්න කුඩු ගන්න එපයි කියන්නේ ඌන අඩු ගන්න කුඩු ගන්න නොදන්න මදේ ප්‍රමාණි වැටලා ඉන්නවා දැන් තොපි හිතන්නේ ඒක නිසා ඔක පැත්තක තියලා තොපි භාවනා කරපියම් ඇතර මම ඩිසිෂන් හතක් විතර කරලා තියෙනවා මොකක් මේක තබා වෙන කාගේද කුඩු ගහින්න ගැන කතා කරන්නේ අපිට කවුද අයිතිවාසිකම් දුන්නේ පරිසරය කියන්නේ කේක වේග විශ්ිෂ්ට වන දෙයක්. එහෙනම් මට අයිතියක් දීලා තියෙන කවුරුද පරිසරය රකපන්නේ? එහෙම පටව ගන්න කට්ටිය තමයි පරිසරය කන්නේ. විසදාචාරය ගැන හෝ අන්තරායක ඖෂධ ගැන හෝ පසුවිෂ නැති ආහාර ගැන හෝ පරිසර දූෂක ගැන කතා කරන්න කියාම මං කියන්නේ කංගාඩියක් ඉතාලි කියලා බලපං උඹේ කියා. ඉස්තිතිය බලපං සාක්ෂිය දෙවෙයි නක් ඔක්කොම ප්‍රශ්නේ අපිට සතියේ නෝට ප්‍රශ්නක් වෙන්නේ නෑ. අතීනෝණ අපිට පුළුවන් ද මිනිහෙක් අල්ලගෙන දවසක් කුඩු ගන්නවා කියන ප්‍රශ්නයක් කරේ. ඒක සත්‍යනේ. ඒ තරම්ම සත්‍යයි. අයිති එහෙම අපි සත්‍ය කියනොත් කුඩු ගන්නවා කියන සත්‍ය සිද්ධේ. කස්කලකට සත්‍ය සිද්ධේ. ඒක නිසා කරන දේ සත්‍ය කරන්න පුළුවන්. ඊට පස්සේ තමයි නොකරින තැනට යන්නේ. ඒ සත්‍ය ඉස්සලාම කරන්නේ කරන දේ පුළුවන් තරම් අඩු කරගන්න. ඒක කරන ටික සත්‍ය කරනවා. එතකොට අපිට තේරෙන පටන් අර ගන්නවා අර ගොඩාක් බදාගෙන කරනකට වැඩි ටිකක් සරලයි ඊට පස්සේ ඒක කරන ටිකක් තිබේම වෙන්න පටන් ගන්නවා එතකොට මම යන නැතුව වැඩි වෙන්න පටන් ගන්නවා ඒක නිසා මේ අද ගත කරන යුගයේ තියෙන මේ පරිසර දූෂණ කතාව ඕසෝන් කතාව මේ කොරෝන සියරම මානව විශ්ව පවල්නද වච ටිකක් කොහොමද ඩොනල්ඩ් ට්‍රම්ප් වගේ කතා සීරම ජනමාධ්‍ය විසින් හදලා එක තේන්න. ඔය එකකින් බලපෑම කරලා සත්‍ය වෙනද? වෙන්නේ නැහැ.
එච්චර විදිහට අපිට ඕනේ ඕනේ පවාසින කර දෙයක් කරපන්. උඹට සත්‍යවන්න කිසි බාධාවක් නැහැ. හැබැයි ඔබ කරනයි කියලා මෙව කරනවා කියලා ඔබ සත්‍යවදන්න කියන වර්ගතරිය අපරාධයක් කරන්නේ. ඒ නිසා ওই ප්‍රශ්න කොච්චර තිබුණත් අවුලේ භාවනා නොකරත් මට සත්‍යවදන්න ප්‍රශ්නයක්. මට සත්‍යවන්න හැම චින්තකයකම අපි ලෝක ධාතුව නිවන. එක චින්තක්ෂණයකට නිවනවා. ඒ හැකියාව තියෙන්නේ මට මිසක් බැරි කෙනෙකුට නෙවෙයි නැති කෙනෙකුට නෙවෙයි කස්කලක් වල නෙවෙයි ඒක හතරමහා ධාතුන්ගේ නෑ වර්තමාන මොහොතේ ඉලබසි වායලක වාසය කරන්න වාසය කරගෙන ඉන්නකොට ඔය අපි කඩුපිනි චර්යන කරන්න ඕනේ වැඩි ඉබේම ශාන්ති දායක ක්‍රමයක සිද්ධ වෙයි ඒක බුදුජානක වහන්සේ හැර අනිත් සීලොම දෙන එක එක ආයුධ උපකරණ ගැන බලාපොරොත්තු තිබ්බනේ දැන් ඒක අදාකක් කිව්වේ ඒක අපි නිකන් නිකන් පුළුවන් නම් චිත්තක්ෂණ වශයෙන් කරලා බලනවා ඒක ලයිතන අපි බයක් භාවනා කරනකොට උච්චර පියාති දෙනවාද කතා කරන්නේ සතුන් මේ හොරගම් කිරීම කාමච්චාරි කරන්නේ සීල 100ක් සතියේ මේ සීලනේ අඩුගා ඉච්චෙන් අපිට කරන්න පුළුවන් ලොකම දේ තමයි සම්පසම්පන සක්කාන කියන අඩුගා සීලවත් ඒකට කරන්න බැරි කමනේ අපිට ඔය අරයගේ ප්‍රශ්න විසඳන්නයි මේ ප්‍රශ්න විසඳන්නයි පරිසර ප්‍රශ්න විසඳන්නයි මොනවද ඔළුවට දාල උත්තරයි කාපාසිනියක් කරත් හරියක් කරන්නේ ඒක නේ අපි ඔළුවට ප්‍රශ්නක් දා ඉම්බලත් මොන මොනාරි කරපල්ලයි කියලා මොකද අපි කරලා නැන්නේ පරිසර දූෂණ හැබැයි ගස් කපන්න ප්‍රත්‍යේකම පොත කියවන්න කැලේ ජීවත් වෙන මොනසේ කැලේ ජීවත් වෙන්නේ මේ රස්කොලන් ටික කපන දෙයක් නෑ ගේල් චටුනේ අචාන් චාර් කතා කරන කෙනා තමන් කියන කැලේ අස වටේට ගොම්බෙති කරත්තයක් ගෙනියන තරම්වත් වටේට කැලේලියක් නැත්නම් මොකක් හැදෙන කැලේ આવුනි කියේ කණ්ඩ බැලුව යනවා නින්ද ඇනතු නවුව වැටෙන්නේ අඹුලක් නැති මතුරුල කපන්නේ ඔයගයි නකොට කියන ඒ වෘජිස්සගේ වහයාල් වැබරජෙන්න විඥාන වශයෙන් ඒගොල්ල ගහකට ගිහිල්ලා ඒ ලොක්ක ගිහිල්ලා කතා කරලා ගහට කියනවලු අපේ තියෙන බැරිකම නිසා ඒ කියන නැතිකම නිසා මන්ට මේ ගහ කපන්න ඔබතුමා විනාශ කරන්න මේක මෙන්න මේ කොටා මට ඕන මට සමා වෙන්නේ කියලා ගහ කපලා අවශ්‍ය කොටස ඇදගෙන ඉතුරු ටික ගහ මුලම තියලා පස්සේ මේක හේ කවුරුරි ඉන්නවා වගේ අර කතා කරලා කියනවා ඔය සලාල් කරනකොට සතා කපනකොට කියන්නේ අපි කප්පියන් කරන්නේ පිටර පිළිගන්න මේක නොකර බෑ අපි කරන්නේ සීයෙන් අවශ්‍ය ප්‍රමාණයට කෙරුවා ඒක වගේ කියන්නේ ඒ නොකර ඉන්න ඕනේ කියලා කියන එකක් දැක්කට පරිසර දූෂණය කියන කතාව තියෙන්නේ සත්‍යිකම් ඒක එක්ස්ට්‍රීම් වගේ තමයි වෙන්නේ බෙන්ගල් සත්‍යමත් කියලා ඉඳලා බලන්න නිකම්ම ලෝකේ සැනසෙන්නේ අපි බලන්න ඔය කොච්චර ලෝක ලංකාවේ ප්‍රශ්න ගොඩක් තියෙදී සතිපාසල නැගිටලා ගත්තයි ආණ්ඩු කීයක් කරනවා මිනිස්ටර්ස්ලා කී දෙනෙක් ගියා කී පැතිවලින් කරදර ආවා පහක කරදරයක් වෙනවට කියන්න තමයි මේ ශ්‍රේෂ්ඨගේ මූණට ඔය ලංකාව තවත් කියලා වුණා නම් තතියට තවත් ලාභ සතිපාසල තවත් ලාභ දෙම ආපු දවසේ ඉඳ අද වෙනකන් ඒ සීචර් ගහන්නේ මැච් එක දිනුවා අපිට බාධාවක් උනේ නෑ මේ කවුරුත් කතා කරවයි කියලා හෝ දුෂණය කෙරුවයි කියලා හෝ අපේ පරණ චර්ිතේ හෝ සත්‍ය ඉස්සර කරගෙන යන්න මම ඒක දෙනවා සාහිතිකයක් දෙනවා බේස් පිකචර් පාත් එක ක්‍රිටිකල් පාත් ඇනලිසිස් එක කම්ෆර්ට් සෝන් අපි ඒක මේ කවුරුත් ගැන කතා කරන්න යන්න බෑ තමන්ගේ වර්තමාන මොහොත බේරගන්න එක තමයි කරන්නේ තවත් ප්‍රශ්න නැහැ කියලා මම හිතුවා. මම ගිය පාර ආපෙලා වෙදී ඇත්තටම අපි තම ගිරියන්නේ. එනිවත් සද එමෙ අපේ නිදුසියේ නාවෙත් නැහැ. ඇඩ්ලේඩ් වලට යනකොට ඉන්ඩිකේටර් පේන ඔක්කොම ගිනි ගන්න කොටස් දුන්නේ කියන්නේ වෙල්බර් පැත්තට ඇඩ්ලේඩ් පැත්තට කොහොමද අපි කියලා අපි වැස්සකුත් දැස්සා. ඇඩ්ලේඩ් වල තිබ්බා වැඩසටහනක්. ඒකෙදි කොමන් ටෝක් එකක් දුන්නා මේ ඕස්ට්‍රේලියානු කාර්ය ඒක එක්කෙනෙක් කතා කරලා කිව්වා ස්වාමීන් වහන්සේ මට භාවනා කරන්න බෑ මේ කැලේ කී දායක සතු මරනවා ගිනි අරගෙන කරගන්න දෙයක් නැහැ කිව්වා කොයි තියෙනවද ඒ
ලෞකිකිනිය අට ගන්නවා ලෞකිකියකත් සතු මැනවනවා දැන් විශ්වයට කරන්නේ ක්‍රිස්මස් පාටි කියලා අනම්මන ඉතින් ඒක බෑ බෑ ස්වාමීන් වහන්සේට පුළුවන් නට කන්න බෑ මම වගේ කෙනෙක් මොකද කරන්නේ ඉතින් මං ඇහුවා ඔබලාගේ ඕස්ට්‍රේලියාවේ රොක් කැපිටල් වල දවස්ත 1800ක් හරක් කපන මේක තමයි බීෆ්ස් කැපිටල් ඒකෙන් කැක්කමක් නැද්ද කියන්නේ ඒක මේ ගින්නට නෙවෙයි හැටෙන්නේ තුපි රජයෙන් ගත්ත තීන්දුවක් ඒව තීන්දුවකින් නතර කරන්න පුළුවන් දෙයක් මේක ඔය නැතුව වේරන්න බැරි ගින්නක් අල්ලගෙන සතුන හරි කියලා මරන්න ගෑ ගන්නවා වේරන්න බැරි කියන්නේ එතන හරියන්න පුළුවන් මට ඒකත් ගැලපෙන්නේ නැහැ නෝ ඒකම ගැලපෙන්නේ නැහැ මොකද මට ওই ප්‍රශ්නකුත් නැහැ උත්තරේ දෙන්න හිත හිත සතුට විතර ගන්නක් අපි ස්පෝර්ට්ස්මන්ෂිප් කියලා මාළුම රණික මේ බ්‍රොයිලර් චිකන් කියලා සතු කපන කැපිල්ල හොස්සට සම්බන්ධ වගේ විතර සම්බන්ධ එක මං කියන්නේ නතර කරන්න කියලා නේ මං කියන්නේ එහෙම නම් මේ කැලේට මේ කිප්පට සතෙක් පනවන කියන එක නේ ඔච්චරම කැක්ක මොකද ද්වේෂී කරන එක ඒවා මේ විකෘතියට අතගත්ත ද්වේෂයෙන් හටගත්ත කල්පන ක්‍රම ඒ ඔක්කොම ජනමාධ්‍යයෙන්ම දීපුවා. ඒවට කියන්නේ මේ එන්ටර්ටේන්මන්ට් හදලා දෙනවා. ඉති අපිව කකයි. සතියේ ඉඳ ගියාම වෙනවා මේ අනුගේ සීටි කියලා කියලා ඉන්නවට වැඩිය. වර්තමාන මොහොත සතියේ පාත්තගෙන යන්නේ. ඒක ටිකක් මේ හනියමනියව දකින්න කතාවක් වගේ තමයි. දැන් ඔක්කොම නිවන් දක්වන්න බෑ. බොහොත් බලාගන්න කියන කතාව වගේ තමයි. ඒක නම් තේරවාදයේ තියෙන ප්‍රධාන චෝදනාවක්. ඒක මම බාර ගන්නවා. පුළුවන් නම් මේකත් එළිය මම ඒක කරන්න බලාපොරොත්තු වෙනවා. ප්‍රශ්න තියෙනවද? අන්න ප්‍රශ්නයක් තියෙන මේක එන්ටර්ටේන්මන්ට් එකකට පොඩි ප්‍රශ්නයක්. අපි කරමු. අවසරයි. අවස් අපි කරමු. අන්න මුස්ලිම් ජනතාව තියෙනවා ඔය මේ කොරමානි කියලා මේ රිලිජියස් ෆෙස්ටිවල් ඒ කොම්පැනිකේ කරන්නේ හැම අෆෝඩ් කරන්න පුළුවන් ෆැමිලි එකක්ම සතේ කියන්නේ පොටුවෙක් හැම කෙනෙක් ඉමන්තම් හරකෙක් එළියෙ මරනවා ඒ මරන්න ඒක දෙවියෝ කියලා කියනවලු තමයි මරන්න ඕන හරිගොම් පස්සේ තමයි දෙවියෝ සතුටින් පවුලට ප්‍රොස්පරිටි එකේ බලුවක් පස්සේ තවන්නත් කියන එතන කියන ගොක්ම අතුරුදැසි වැඩි අදුදස් වෙන තමයි අපි මේ ක්ලාස් වලනස ඒ මරණ සත තෝරගන්න ඕනේ මරණ සත පිරිමි සතෙක් වෙන්න පර්ෆෙක්ට් ඇනිමල් කියන්නේ අංගකවත් උලක් කියන්න බෑ ඒ කුරේක ඇයිදක් කියන්න බෑ සම්පූර්ණ නිකම්ම සත තමයි ගන්න ඔච්චර මේක මේ ඔච්චර මේ ඒ අනිසත්තු ලෙන්තුනේ කාවද්දේ පවුරන අවුතේනවනේ. දව සෞඛ්‍ය සම්පන්නිකාත් වුණා. ඒ කියන්නේ අමු කොල්ලෙක් හැදිරුණා මුස්ලිම් රටේ එළමේ අරගහන ගිහලා උන්ට කියන ආරක්කට වෙලා හදිම කිලි අරගනවා. කපල පින්නන්න. ඒකෙන් තමයි ළමයට පෞෂත්වය ලැබෙන්න දෙන්නේ. මොකද ලේ තව සතෙක් ගෑවෙන්න තර. කිසිම ලෙඩක් උන්ට තියෙන්නේ නැහැ. ඒ නිසා කල්ලතෝ ඉල ලිප්පි කියන්න ඕනේ. ඔක කපන්නවද නැද්ද කියලා කපන්න බෑ කිසිම ලෙඩක් හන්නේ නැහැ. ඒක දැනුණත් ලංකාවේ උනත් PHI කියලා ඉල්ලෙත් හන්න බෑ. ලෙඩ තියෙනව කපන්න බෑ. දෙක තමයි මේ ඕමන් ගියේ හරියටම හජ්ජි දවස. හරියටම සාජික මේ දීපුච්චනම මම ඒකට ඕමන් එදා තමයි සතු කපන්නේ. මම මුකුත් නෝ බොහොම සද්දේ කෑගහලා පාරේ ගිහලි. ඒ කවදාකවත් මියක් වරකට නැහැ. කවදාකවත් මත්ව පාවිච්චි කරන්නේ ගුරු කියන්නේ ඊළඟ කියන්නේ ආසවචන නැහැ ඕවට පහෙන් එකක් කඩන අපේ පහම ඉල මාළු කොට කියනවා මේ මරක්කයා මිත්‍යා දෘෂ්ටිකයා උංගාව තියෙන ප්‍රතිපත්ත ටික නිසා අද ලෝකෙ වැඩියෙන්ම දිනු වෙන ආගම ඒ වගේම සතිපාසලට වැඩියෙන්ම උදව් කරන්නේ ඒගොල්ලන් කියලා තියෙනවා ඒගොල්ලන්ගේ පුරාණේ තියෙනවා කියලා මොරඛබා කියලා වචනයක්. ඒ මොරඛබා කියලා කියන්නේ සත්‍ය කියන එක තමයි. හරියට ඉන්ටර්ප්‍රීට් කරන්න නැහැ. ඒ නිසා SHS වලින් මහත්ය අපේ වේ.
චින්තාලේ පිටාන්සලේ ආයෙනවා හැමදාම අපි දැසිමන්ට ඉස්සෙමට ඉතිගේ බැල්ගේ ධම්මජීවහන්තු සත්‍යපාසල කරනවා කියලා මුස්ලිම් කට්ටියට කියලා දෙනවා කියලා මුස්ලිම් කට්ටිය වටින්නේ ඉඳ තියෙනවා මේ බුද්ධ ධර්මයට ගන්න හදනවා කියලා කිව්වොත් මම කිව්වයි කියලා කියන්නේ යා මෙලියලා කියන පොතේ මම පුතාව පොතක මම මර කතා කියන මුස්ලිම් වචනය ඒක දන්නේ කම වෙන කතාවක් ඒ UN එකේ කියන පරිසර දූෂණ දවසේ මම තමයි කෝචායක කරේ රූම් එකේ ගෙලුවෙන්නද එසෙච් පරිට ඉඳ බැරි ඒක අරාබිකරේ ඉන්න මුස්ලිම් කෙනෙක් කෙවින් උඩ කතා කරා BTM එක දාලා එයා කියනවා මට කතා කරන්න වෙලා හම්බුනේ එයා කියනවා කුරානයේ පටන් ගන්නකොට වාක්‍යයක් තියෙනවා අනු පුංචි මේ මුළු පොතම කියන්නේ සත්‍යමත්තය සදා පමණයි තේගිස්නා අපි ඉල්ලයි තුමා හැම ගැනදිරුත් මම පිළිමි තරයකට මේකත් යොමු කරන්නේ අපි කිසිම විරුද්ධත්වයක් නැහැ මේ මිනිස්සු ඊට පස්සේ නාඩි 15 පුතුමාකාර විදිහට සත්‍ය පිළිබඳව ටොක්ස් එක ඒ පරිසර දූෂණයේ UN එකේ ලොක්ක ඉස්සෙ. ඊයා කතා කරලා කියනවා මේ සත්‍ය පිළිබඳව එච්චරම එකම උත්තරය කියලා. අපේ බෞද්ධ භික්ෂුවට අද බෑ ඒ වගේ මේකේ තියෙන ප්‍රායෝගික කතිය, ප්‍රැග්මැටික් කතිය දෙන්න කතා කරා. මොකද මේ අපි සත්‍යයෙන් පංකටි අපි දන්නේ. ඒක නිසා මම කියන්නේ මේ මයින් රූල් ඇන්ඩ් මයින් යෝර් බිස්නස්. පරිසර කතා වල සත් දූෂ කතා නම් දැන්නේ බා. එතකොට මයින්ඩ්ෆුල් වෙන්න බෑ. නිසා මම මේ ප්‍රදේශනාව ඉච්චන ඔක්කොම ටික ඉගෙන ගත්තා. මේ මයින්ඩ්ෆුල් ඇන්ඩ් මයින් යෝර් බිස්නස් කියලා පොතක්. මේ ළඟදී ඒක සිංහලට දැම්මා කවි වලට බාටපත් කරලා. මයින් යෝර් බිස්නස් ලේකඩක් තියා හිතේනවා වගේ ඇහෙනකොට ඒක තමයි බුදුහාමුදුරුවෝ පණිවිඩය. ඉතින් අපිට මේ කට්ටිය එකතු වෙලා සමු වෙලා මයින්ඩ්ෆුල් ඒකට හරියන්නේ නැහැ. ඒකට තමයි තනි වෙන්න ඕනේ. මම දැන් මෙතෙන් දෙන්න ඕනේ. එතකොට ඔය පරිසර ප්‍රශ්න වල කොට මුත්‍රේ ඇති. ඒකේ කාර්යතර නොතිබුණා නම් නිවන අවශ්‍ය නැහැ. මේ කාර්යතර ගන්න එන්න සතියවත්ම එක්කනාට ලොකු ධෛර්යයක්. ලොකු පෞෂ්‍යත්වයක්. ඒ වගේම ලොකු අනේ මම බේරුම බේරිලක් කියලා එකක් තියෙනවා අපි කියන වචන පාවිච්චි කරන්න බෑ ඒක කුණු අර්ථයක් සත්‍යයත් එක්ක බලන්න පහු වචනේ කුණු අර්ථ මම දැන් මෙතන අනේ ගැළවුම තේරෙන්නේ පරිසරයේ කෙලෙසෙන තාලෙකට පරිසර විනාශ වෙන්න වෙන්න ආර්යයන් වහන්සේලා බිය වෙන බෑ එහෙම නැත්නම් ඕගනික් මැටර්ස් කුණු වෙන දාවි ගොඩාක් එකතු කරුවොත් අවුට තාපක හොඳ කොම්පෝස්ට් එකක් කරා මේ දිලිසෙන කුණු වෙන වෙන මේ පැතජෙනික් මේ ජර්ම්ස් කියන එකක් අරගෙන දාන්න බට අවුට ඔක්කොම පැතජෙන්ස් ඇමරිකාන් සයිට්‍රොපටික් ඉතුරු වෙනවා ද කොම්පෝස්ට් එකක් කරා ඒ නිසා මම කියන්නේ ඔයගොල්ලෝ පුළුවන් තරම් පව කරන්න ඕකට වෙද කියලා විශ්වාසවන්න දැරිත වැඩ සීරම කරන්න කරගියාන මගේ යගේ හේතු කරන්නේ නැද්ද තමයි මම ඕගොල්ලෝ මං කරපුවා කරන්න අපි හිටින්න ඕගොල්ලෝ තාප්ටි ටීවී පාත්තරන්නේ මං ජොලිය ඉන්නේ උඹන්න මගේ ගන්න බෑ කේමන දසන ජීන්න කාලේ කියනවා අවුරුදු 46 දී බැවිදිනේ 96 වෙනකන් ජීවත් වුණා ඒකල කියනවා කවුරුහරි නිකුණ පත්‍රයක් දැම්මොත් මේ කේමනන්ද සල්ලි භාවිතා කරනවානේ කියලා මොකාවත් පිළිගන්නේ නැතිලු උඹලා කොච්චර පත්‍රයක් දැම්මත් පිළිගන්නේ ඉකේමන්ද යලි පාවිච්චි කරනවා කියන දැන් ගිහිල්ලා කට කතාවක් වතුනම බාර ගන්න නෑ මිනිස්සු. ඔගේ සත්‍යවන්ත මනුස්සයෙක් ඔලෙන් ඇවිල්ලා මොකක් ඉන්නන්නේ නැදලා ඔක්ක වදින්නේ නෑ. ඒ මොකද මේ හැකිලි දිගට ඇරතියේ ඒක කොක්ක වෙලා තිබුණත් තමයි කොක්කක් වදින්නේ. ඒක මෙහෙම වෙලා තිබුණොත් කොක්ක වදින්නේ. ඒක නිසා අපි තම තමන්ගේ ඇත්ත දිගහැරගෙන මෙතන කරලා දෙයක් කොන් දෙයක් කරගත්තා වයි. මුස්ලිම් කට්ටිය දොස් කියනවා ඒගොල්ලෝ රටේ ලෝකෙ බැනුම් හැබැයි මෙතෙක් කල් ඒගොල්ලන්ගේ ආගම ඒගොල්ලේ හෙලි කරගන්න. දැන් පොත් සීරීස් එකක් කියලා තියෙනවා. පොත් සීරීස් එකටම පරිවර්තන මේ පෙරවදල් කියලා තියෙන ධම්මරංශ කියලා හම්බුනේ. මට පොත් ටික සේරම ගණන් දුන්නා. ඒක කොටක් කියවන්න. ඊපස්සේ පොත් ටික සේරම අරන් ගිහින් ඉඳලා උපහුවෙදලා ටෙලිවිෂන් එකේ බලන කීරිමා.
මෙන්න මෙහෙමයි තියෙන්නේ පණේ තියෙන්නේ මෙහෙමයි කියලා ਉਹ අපේ එකක් කියද සිංගල් මරකේ කිය අපිට හරියට කියලා දුන්නොත් ඒ මිනිස් හරියටම ගලු කරනවා ඉවැටි කරනවා ඒක නිසා අපේ පැත්තේ දෝෂේ තියෙන්නේ අපි මේ දැනගලා මේ වගේ ඍචු කෙටි උත්තරයක් තියෙද්දී අපි කෙලින් නැහැ අල්ලන්න පුළුවන් කෙනෙක් වටින් අල්ලන්න උත්සාහ කරන කැවැලි ඒ නිසා උත්තරවට කියන්නේ මේ මයින්ඩ්ෆුල් ඇන් මයින්ඩ් ඕන් බිස්නස් කියලා අපි වෙලා තියෙන්නේ අපි අනුගේ සීනකින්මයි කියලා කරන්නේ අපි උකට අචලද නැත්නම් ගමයි කරද්දී විගුල්ලා පරණ විශ්වාස අතහැරලා තමන්ගේ වැඩක් බලන්න හැබැයි කට්ටියක වැඩ නම් බලන්න යන්න ඕන ඒක කරලා ඉන්නත් එපා මයිකාට අපි කියන කතාවට ආවොත් නම් අක්ක ගොඩයි මම දැන් මෙතන කියන කතාවට ආවොත් උත්තරේ මෙතන දැයි එන්න අපි સમાප්ත කරන වෙන කාගදී අපිට කරන්න ප්‍රශ්නයක් හෝ ප්‍රකාශයක් නැත්නම් මන්දේ ජීවිත නාටකයෙන් නාචර වේවා කියලා